අද මම කතා කරන්න යන්නේ අපි හැමෝම වගේ දන්න ජර්මන් ෂෙපර්ඩ් ඩොග් ගැන. ලෝකේ ඕනෑම තැනක ඇති කරන්න පුළුවන් ඒ වගේම හැම ගෙදරකම වගේ සුරුල් දෙලේට ඇති කරන ඩොග් තමයි ජර්මන් ෂෙපර්ඩ් කියලා කියන්නේ. මෙයාලට ඕනෑම කාලුණික තත්ත්වයක් යටදී ඇදින්න පුළුවන්. ජර්මන් ෂෙපර්ඩ්ලා ලොං කෝට් හා ෂෝට් කෝට් කියලා වර්ග දෙකක් ඉන්නවා. ඒ වගේම තමයි නූනක්කාර මුසුණුක වර්ග අතරින් ජර්මන් ෂෙපර්ඩ්ට විශේෂ ස්ථානයක් හිමි වෙනවා. විශේෂයෙන්ම මොවුන් හමුදා හා පොලිස් විමර්ශන කටයුතු සඳහා යොදා ගන්නවා. මොවුන්ගේ මුල්ම රට තමයි ජර්මනිය. මෙම සත්ව විශේෂයේ තනිව සිටිනවට වඩා කණ්ඩායම් වශයෙන් හැදිරීමට කැමති. මොවුන්ට හැදෙන ලෙඩ රෝග හැටියට රෝම හැලෙන රෝග, ස්නායු රෝග වගේ රෝග තත්ත්වයන් ඇති වෙනවා. සාමාන්‍ය ජර්මන් ෂෙපර්ඩ් කෙනෙකුගේ බර කිලෝග්‍රෑම් 30ත් 40ත් පමණ වෙනවා. සාමාන්‍ය ජර්මන් ෂෙපර්ඩ් ගැහැණු රතෙකුගේ බර කිලෝග්‍රෑම් 22ත් කිලෝග්‍රෑම් 32ත් පමණ වෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ මෙයාලට ලොං කෝට්ටියෙන් ජර්මන් ෂෙපර්ඩ් අයට කියනවා ලයන් ෂෙපර්ඩ් කියලා. ඒ වුණාට කොතැනකවත් ලයන් ෂෙපර්ඩ් කියලා ඩොග්ස්ලා රෙජිස්ටර් වෙලා නැහැ. ජර්මන් ෂෙපර්ඩ්ලා ඇති කරන එයාලගේ පවුලේ අයට මෙයා උපරිම ආරක්ෂාව සපයනවා. ශක්තිය වැඩි සුනකයන් සමගුවත් ජර්මන් ෂෙපර්ඩ්ලාට මුල්ලේ පාවිච්චි කරලා ඔවුන් සමග සටන් කරන්න පුළුවන්. ජර්මන් ෂෙපර්ඩ්ලව දවස් 4කට හෝ 3කට වරක්වත් නවන්න. එහෙම කරාට පස්සේ ඔවුන්ට හැදෙන බොහෝ අසනීප තත්ත්වයන්ගෙන් වුවත් මොවුන්ව ගලවා ගැනීම හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් ජර්මන් ෂෙපර්ඩ් කෙනෙකුගේ ආයු කාලය අවුරුදු 9ත් 13ත් අතර වෙනවා. සාමාන්‍ය ජර්මන් ෂෙපර්ඩ් පිරිමි සතෙකුගේ උස සෙන්ටිමීටර 60ත් 65ත් පමණ වෙනවා. මොවුන්ගේ වේගය 5 කිලෝමීටර 30-48ක් පමණ වෙනවා. එහෙනම් මගේ වීඩියෝ එක අද මෙතන ඉවරයි. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න